යාලුවනි සාදරෙන් ආදරෙන් පිළිගන්නවා ගෙම්මා ඩය YouTube channel එකට. අද අපි ඔයගොල්ලන්ට අලුත් දෙයක් කියලා දෙන්න හදන්නේ. අලුත් දෙයට යන්න කලින් අපේ channel එක subscribe කරන්න. subscribe button එක click කරලා ඒකම පුංචි bell icon එකක් තියෙනවා. ඒක click කරන bell icon එක click කරොත් අපි දාන අලුත් video ඔයගොල්ලන්ට notification එකක් හැටියට බලා ගන්න පුළුවන්. අපි හරි යමු අද අලුත් video එකට. අද අපි ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ router එක කොහමද unlock කරන්න කියලා. මේ router බලනකොට router jack දෙකක් තියෙනවා. එකක් Wi-Fi router අනිත් එක wire router. අද අපි කියලා දෙන්න හදන්නේ Wi-Fi router එක කොහමද unlock කරන්න කියලා. මේ Wi-Fi router එක model දෙකක් තියෙනවා. එකක් seal type එකක් අනිත් එක unseal type එකක්. seal type එක අපිට unlock කරන්න බෑ. මොකද ඒක company seal කරලා තියෙන හින්දා. අද අපි unlock කරන්න හදන්නේ company seal කරලා නැති unseal router එක unlock කරන විදිහ. ඔබලන්ට ලේසියෙන්ම unlock කරන්න පුළුවන් router එක තමයි P310S-927 කියන router එක. මේ router එක තමයි ඔබලන්ට ලේසියෙන්ම unlock කරන්න පුළුවන්. නමුත් අද මම කියලා දෙන්න හදන්නේ මේ router එක නෙමෙයි වෙන router එකක්. මොකද මට ඒ router එකක් හොයාගන්න බැරිුනේ නිසා router එක unlock කරන්න කලින් ඔබලලා දැනගන්න යුතු ප්‍රධාන දේවල් තියෙනවා. ඒ කියන්නේ මේකට දාන්නේ SIM වර්ගය. ඒතකොට ලංකාවේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන SIM මොඩල් දෙකක් තියෙනවා. එකක් TDD SIM අනිත් එක FDD SIM කියලා. මේ TDD SIM එක කියන්නේ broadband connection වලට පාවිච්චි කරන SIM එකක්. ඒතකොට මේ TDD SIM කියන එකේ තේරුම time division duplex කියන එක තමයි. මේ SIM එක පාවිච්චි කරන්නේ සාමාන්‍ය broadband SIM වලට. එතකොට ලංකාවේ SLT, Dialog, Lankabel, Mobitel ඒ වගේ ඒවා පාවිච්චි කරනවා. මේ TDD SIM සහ FDD SIM එකේ වෙනස කියන්නේ ඔයාලට පුංචි උදාහරණයක් දෙනවා නම් මේකේ සාමාන්‍ය SIM එක uplink සහ downlink කියලා දෙකක් යනවා. මේ දෙකේ TDD SIM එකේ uplink සහ downlink දෙකම එකම waves එක කියන්නේ එකම මාර්ගයේ යන්නේ. ඒ හින්දා තමයි මේකට TDD SIM කියලා පාවිච්චි කරන්නේ. මේක broadband connection වලට විතරමයි පාවිච්චි කරන්නේ. අනිත් model SIM එක තමයි FDD SIM. මේ FDD SIMs කියන්නේ frequency division duplex කියලා. මේක සාමාන්‍ය මොබයිල්ස් වල විතරයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ උදාහරණයකට Dialog, Mobitel, Hutch ඒ වගේ මොබයිල්ස් වල දාන කම්පැනිස් තමයි මේව පාවිච්චි කරන්නේ. මේක සාමාන්‍යයෙන් පැහැදිලි කරනවා නම් uplink සහ downlink waves දෙකක් කියන්නේ. router එකට සාමාන්‍යයෙන් HDD SIM පාවිච්චි කරන්න බෑ, TDD SIM විතරයි. එතකොට අද අපි router එක unlock කරලා FDD SIM දාන්න වැඩ කරන්නේ TDD SIM විතරයි unlock කරලා දාන්න පුළුවන්. ඒතකොට FDD SIM එක දාලා ඔයගොල්ලන්ට ඒ වැඩේ කරන්න බෑ. මම දැන් රවුටර් එක කරන් තියෙන්නේ. මේක ගණන්විලා අන්ලොක් කරන්න කියලා කොහොමද කියලා ඔයගලන්ට පෙන්නන්න. මේක ඩයලොග් සිම් එකක් තියෙන්නේ. දාලා මම මේ ඩයලොග් සිම් එක ගලවලා අයින් කරනවා. රවුටර් ගන්න කලින් ඔයගලන්ට ඕන වෙනවා USB කේබල් එකක්. මේ විදිහට USB කේබල් එකක් වැඩ කරන USB කේබල් එකක්. මේ USB කේබල් එකේ USB පැත්ත මේ අනිත් පැත්ත වයර් එක කපලා සුද්ධ කරලා හොදා ගන්න ඕනේ මෙන්න මේ වීඩියෝ එකේ තියෙන විදිහට. මේ USB කේබල් එකේ එක පැත්තක් USB කේබල් එක හැටියටද අනිත් පැත්තෙන් ඔබලන්ට මේ පේන විදිහට වයර් තුන හොඳට සුද්ධ කරලා වයර් තුන තියාගන්න ඕනේ. ඊට පස්සේ මේ රවුටරය අරගෙන එමීට කැඩෙන්නේ නැතුව රවුටරය ගලවන්න. රවුටරය ගැලවුවට පස්සේ මෙන්න මේ වගේ සර්කිට් එකක් වට පෙන්නනවා. මෙන්න මේ සර්කිට් එක. මේ සර්කිට් එකේ මෙන්න මෙතන තියෙන ඇනේ එතනින් ගලවලා අයින් කරලා සර්කිට් එක වෙනම ගන්න ඕනේ. මේ ගලවපු සර්කිට් එකේ මම මේ පෙන්නන තැන අපි අර හදාගත්තු වයර් එක අර වෙනම වයර් තුනක් අපි ක්ලීන් කරලා ගත්තනේ. ඒ වයර් තුන මෙන්න මේ තැනට බවුත් එක බවුත් කරගන්න. මෙන්න මේ ෆොටෝ එකේ තියෙන විදිහට තමයි ඔයා බවුත් කරගන්න ඕනේ. ඒ වයර් තුන පාස් කරගත්තට පස්සේ ඔයාට කම්පියුටරට USB එක හරහා ප්ලග් කරගන්න ඕනේ ඒ රවුටරේ. ඊට පස්සේ මම මේ ඩිස්ප්ලේ එකේ පෙන්වන විදිහට softwares එකක් තුනක් ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා. එතකොට මම ඔයාලට මේ වීඩියෝ එකෙන් පල්ලෙහැ software link එක දාලා තියෙනවා. මේ software ටිකත් ඔයා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ මේ router එක unlock කරගන්න. ඊට පස්සේ ඒ software එකත් ඔයා computer එකට install කරගන්න ඕනේ. router එක unplug කරන්නේ නැතුව computer එක.
ඒ software එක install කරලා පස්සේ router එක අපි power එක දෙන්නවා. මෙන්න මේ විදිහට power එක දීලා මෙන්න මම මේ පේන තැන router short කරගන්නවා. short කරලා පස්සේ මේක on වෙනවා. මේක මෙන්න මේ විදිහට short කරගන්නවා. short වුණාට පස්සේ router එක on වෙනවා. on වුණාට පස්සේ ඔය computer එක connect වෙනවා. ඊට පස්සේ download කරපු software එකේ safe loader software install කරන්නේ මම මේ safe loader software install කරලා පස්සේ ඔයාට USB එකේ යම් කිසි වෙනසක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ router එක computer එක connect වෙන එක ඔයාට පේනවා දැන් router එක unlock වෙලා signal කණු තුනම පෙන්නනවා. දැන් ඔයාගේ router එක unlock වෙලා ඔයාට ඕන sim එකක් දාගෙන ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ TDD sim ඕන දෙයක් දාලා මේක පාවිච්චි කරන්න පුළුවන්.